රංජිත් අලුවිහාරි මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ ඇතින්නක් මියගේ ස්ථානයට පැමිණි අවස්ථාවේදී. මේ අතර එම රක්ෂිතය තුළ මරණයට පත් වූ තවත් වන අලි ඇද්දැ සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. හබරණ හිරිවඩුන්න තුම්බිකුළුඹ රක්ෂිත ප්‍රදේශයේ තුළ අබිරහස් ලෙස මියගොස් සිටි ඇතින්නයන් සියදෙනෙකුගේ සිරුරු පෙරේදා දිනේ සොයාගෙනුණා. පසුව ඒ පිළිබඳව කළ වැඩිදුර පරීක්ෂණවලදී මියගිය තවත් ඇතින්නයන් තිදෙනෙකුගේ සිරුරු ඊයේ සොයාගත්තා. වනජීවි නිලධාරීන් සඳහන් කළේ ඇතින්නයන් හය දෙනෙකු සහ අලියෙකු මෙලෙස මියගොස් ඇති බවයි. අනේ දෙයියා කියන්නේ දැන් නැහැ මේ වගේ හය හත් දෙනා මැරිලා නැ ජීවිතේට දැකලවත් නැහැ. මියගිය ඇතින්නයන් පැටවුන් නැති ඇතින්නයන් බවටද සැක කරනවා. මෙම මරණවලට හේතුව නිශ්චිතවම තවමත් හඳුනාගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යවා තිබෙනවා. වනජීවි නිලධාරීන් සහ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ විස සහිත ආහාරයක් අනුභව කිරීමෙන් මෙම මරණ සිදුවන්නට ඇති බවටයි. ඇත්තටම ඉතාම ඛේදවාචකයක්. අපි විශ්වාස කරනවා එම රංචුවේ අපිට තියෙන සාධක සාක්ෂි අනුව 40කට ආසන්න අලියැත්තු ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ රංචුවට මේ විස කැවුනාද කියන සැකේ අපිට ඇවිල්ලා තියෙනවා. මියගිය තවත් වන අලියැද්දේ සොයා අදත් තුම්බිකුළුඹ රක්ෂිතයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ඒ යුද හමුදාව පොලිසිය සහ වනජීවි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මේ අතර මෙම ඇතින්නියන් මියගොස් සිටි ස්ථානයට පැමිණි වනජීවී රාජ්‍ය මාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසුවේ මෙම මරණවලට වගකීම රජය බාර ගන්නා බවයි. ඇත්තෙන්ම මේක අදයක් කෙනෙක් අපි වගකීම් බාර ගන්නවා. මොන මේ දේ අද ගියේ වෙච්ච දෙයක් නෙවෙයි. මේ අලි මිනිස් ගැටුම මේක අවුරුදු ගානක් තියෙන ගැටුමක්. අපි එක එක ආණ්ඩුවලට ඇඟිලි දික් කරනවා. ඒ මයිලන එක වැරදි. නීති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයෙන්ම යම්සි වරදක් වෙලා තියෙනවා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද කැඳවා තිබූ මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුණා. ඇතින්නියක් ගැප්ගත් පෙම්බරේයා ඇතින් රලේ සැමටම ගිරියරේයා මම දුටුවා. ඒ ගැප්ගත්ද ඇතිනිය මැරී වැටලා ඉන්න අවස්ථාවේදී කුඩා අලි පැටිය ඇවිල්ලා ඒ ඇතිනිය සෙනෙහසින් හොඳින් බිරිමදිමින් සිටියේදී එලවගන්න බැරුව අර බේත් වෙඩිල්ලක් තියලා තමයි එතනින් ඉවත් කළේ මරණ පරීක්ෂණය සඳහා. මේවා අපි කවදාක්වත් අපේ ඇස් වලින් ලංකා ඉතිහාසයේ දැක්කේව නෙමෙයි. ඉතිහාසෙ ගොඩක් වහපුව තියෙනවා. කන්‍යාවියන්ගෙන් ස්නානය කරගත්තු බලේ තියාගන්නු නායකයෝ හිටපු රටක් නෙමෙයි. ඒ නිසා මේ ඇතින්නිය ඝාතනය කෙරුවෙත් මොකක් හරි බිලි පූජාවකට හරි මොනවා හරි දෙයකට භූත දෝෂයක් ඉන්නද කියන එක අපි දන්නේ නැහැ. අධිබලති විදුලි රැහන් එලීමට එරෙහිව කොටතිනියාව කටුකන්ද ප්‍රදේශයේ සිදු කළ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදීන් පිරිසකට විරෝධය පළ කෙරුණා. කොටතිනියාව බදල්ගම කටුකෙන්ද වෙන්දේසිවත්තේ අධිබලති විදුලි රැහන් පද්ධතියක් එලීමට මීට කලකට පෙර තීරණය වී තිබුණා. ඊට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත වුණේ අද දහවල්. යවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට වෙළඳසැලක සිටි පුද්ගලයෙකු පොල් ගෙඩියකින් මෙලෙස පහර දුන්නා. ලබා දීලා තියෙන ආරක්ෂාව ඉතාමත් හොඳයි. මමත් මේ ෆස්ට් ටයිම් පාකිස්තාන් ආවේ. ඉතින් ඒ දෙන සිකියුරිටි එකයි ඒ දෙන ෆැසිලිටීස් ඔක්කොම දැක්කහම ඇත්තටම ඉතින් ඒ ගැන සතුටුයි. විශාල පිරිසක් ආරක්ෂාව සඳහා යොදවලා තියෙනවා. මේක මානසික වශයෙන් ඔබට පීඩනයක් ගෙන දෙනවද ඔබට සහ ඔබේ කණ්ඩායමට? නෑ, එහෙම මානසික පීඩනයක් ඇති වෙන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් මුලින්ම පෙන්නුව අපිට හම් වෙන්න තියෙන සිකියුරිටි ප්ලෑන් එක. මයිලන් මෙහි ආවට පස්සේ තමයි අපි දැනගත්තේ ඒ හා සමානව සිකියුරිටි ප්ලෑන් එකක් මේගොල්ලන්ගේ ක්‍රියාත්මක වෙනවා කියලා. යවුන් කණ්ඩායමක් එක්ක ප්‍රබල පකිස්තානුවන්ට මොන වගේ අභියෝගයක් දෙන්නද ඔබේ කණ්ඩායම බලාපොරොත්තු වෙමින් ඉන්නේ? ලැබිලා තියෙන කණ්ඩායම ගත්තොත් ඒගොල්ලන් හැමෝම මීට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා තිනවා. ඉතින් ඒගොල්ලන් දන්නවා මොකද්ද මේ ලෙවල් එකේ අපි එක්ස්පෙක්ට් කරන්නේ කියන එක. අපේ බෝලිං වල වෙරයිටි එකක් තියෙනවා. එතකොට බැට්ස්මන්ලා සමහරලාට පකිස්තාන කණ්ඩායම මීට කලින් දැකලා නැති බැට්ස්මන්ලා ඉන්නවා. ඉතින් අපිට සමහරලාට ඒ පැති වලින් පොඩි වාසි සහගත තත්ත්වයක් තියෙනවා. මම බලන්නේ මට හම්බෙලා තියෙන කණ්ඩායමේ උපරිමය ගන්න. පාකිස්තාන ප්‍රේක්ෂකයෝ විශාල උනන්දුවකින් ඉන්නවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද? ඒගොල්ලන්ගේ ලොකු ප්‍රතිචාරය හම්බ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ රටේ මේ සෙල්ලම් කරන්නේ සෑහෙන කාලෙක. ඒගොල්ලන්ගේ ප්‍රේක්ෂක ඇවිල්ලා කණ්ඩායමට සුබ පතනවා අපේ කණ්ඩායමට.
ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. ව්ලාඩ්ස් වන්නදට අවසන්.